අපි බහුලව දකින ලිංගික රෝග අතර ලිංගික ඉන්න නැත්නම් වෛරල් වෝඩ්ස් කියන එක අපි දකිනවා. ඒ වෛරල් වෝඩ්ස් කියලා කියන්නේ අපි මුගකට ඉන්න ගැන අපි කතා කරනවා. අපේ මුගකට අත්වල කකුල් වලින් පොඩි ගැටික් තියෙනවා ඉන්න කියලා අපි කියනවා ඒවට. ඒ මේ ඉන්න අගේ ඇතු වෙන අනිත් ඉන්න නෙමෙයි විශේෂයෙන්ම ලිංගික අවයව වල ඇතු වෙන ඉන්නන්ට හැඳින ලිංගික ඉන්න කියලා. ඒතර කෙනෙක් ලිංගික සංසර්ගයකදී එක්කෙනෙකුට තිබුණා ඒක අනිත් එක්කෙනාට පැතිරෙන්න පුළුවන්. මොකද මේක වෛරස් එකක් වගේ හැටි වෙන්නේ. ඒ ලිංගික ඉන්න තිබුණොත් ඒ ලිංගික ඉන්නගේ ඒ වෛරස් එක එළියට එනවා. ඇවිල්ලා සංසර්ගයකදී අනිත් එක්කෙනාට යන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම යෝනි සංසර්ගයේදී සහ මුද සංසර්ගයේදී මෙම රෝගය පැතිරීම ඉතා බහුලව සිදුවන බව අපි දකිනවා. ඒ නිසා විශේෂයෙන්ම පිරිමි අතර ලිංගික සම්බන්ධතා පවත්වන අයගේ බොහෝ විට අපි ගුද මාර්ගයේ සහ අනිත් එක්කෙනාගේ ශිෂ්‍යයේ මෙම රෝග ලක්ෂණ අපි දකිනවා. සහ විශේෂම පිරිමියෙකුගෙන් කාන්තාවකට යෝනි මාර්ගයෙන් ඇතුල් වෙන්න පුළුවන්. එතකොට අපි දකිනවා මේක විශේෂම බාහිර නැත්තම් ලිංගෙන්ද්‍රේ බාහිර ප්‍රදේශ තුළ කුඩා ඉන්න ඉතාම මුල් කාලයේ මේක බොහොම චූටි තද ගැටික්ක් වගේ අපි දකින්නේ. නමුත් ඒක දින කීපයක් නැත්තම් මාසයක් දෙකක් යනකොට ඒ ගැටිති ප්‍රමාණය වැඩි වෙනවා සහ ගැටිති ස්වභාවය වැඩි වෙනවා. නැත්තම් ගැටිති ප්‍රමාණය ලොකු වෙන්න පුළුවන්. එනිසා ගැටිති සමූහයක් නැත්තම් ඉන්න සමූහයක් ලිංගේන්ද්‍රේ වටා තියෙන්න පුළුවන්. ඒතර මේක තමයි අපි ලිංගික ඉන්නෝ කියලා කියන්නේ. හුඟක් අය මුල් අවස්ථාවේදී මේ රෝග ලක්ෂණ දැක්කට ඒක එච්චර ගණන් ගැනීමකට ලක් වෙන්නේ නැහැ. මොකද හඳුනාගන්නේ නැහැ ලිංගික ඉන්නේ කියලා. සමහර තව අල්ලනකොට තමුට දැනෙන්න පුළුවන්. සමහර දකින්න පුළුවන් ඇහෙන්. හුඟක් කරන්න පිරිමින්ගේ. සමහර බුද මාර්ගයේ තියෙනවනම් අල්ලනකොට දැනෙන්න පුළුවන් ගැටිති වගේ ඇති වෙනවා. නැත්නම් මේ ගැටිති ප්‍රමාණය එන්නෙන් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි මේක දැක්කොත් ඒක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන අවශ්‍යයි. විශේෂයෙන් මේ රෝග ලක්ෂණ ඇති වෙන්න කාලයක් ගත වෙනවා. සමහරවිට මාස කීපයක්, මාස දෙකක් තුනක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙනකොට රෝග ලක්ෂණ මතුවෙන්නේ. ඒ රෝග ලක්ෂණ ඇති වුණාට පස්සේ ඒක දිගින් දිගටම වර්ධනය වෙනවා. සමහරවිට ඒ යෝනි මාර්ගයේ හෝ උදේ හෝ ශිෂ්‍යයේ අති විශාල ප්‍රමාණයක් ලිංගික ඉන්න තියෙන ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මේ වගේ ලිංගික ඉන්න ඇතුළත් ඒක ප්‍රතිකාර කරන්න ඕනේ. අපි මුලින් කිව්වා වගේම ලිංග ආශ්‍රිත රෝග සායනයකට හෝ නැත්නම් තමගේ වෛද්‍යවරයා ළඟට හෝ නැත්නම් ශ්‍රී ලංකා පවුල් සංගම් සමිතුව පැමිණිලා අවශ්‍ය ප්‍රතිකාර ගන්නට පුළුවන්. විශේෂයෙන් මෙතෙන්දී අපි රසායන ද්‍රව්‍යයක් භාවිත කරලා මෙව ඉන්නන් පුළු සායන කිරීමක් කරන්නට ඕනේ. ඒ ඉන්නන් සමහර විට අපි සම්පූර්ණයෙන්ම ඉවත් කරන තත්ත්වයක් ගණනාවකදී මේ සම්පූර්ණ ඉන්නන් ප්‍රමාණය අයින් කරන්න වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඕනෙම කෙනෙක් මේ ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ සමලිංගික සම්බන්ධතා පවත්වන විශේෂ බුද මාර්ගික සම්බන්ධතා පවත්වන පිරිමින්ට බහුලව අපි දකිනවා. ඒ නිසා මේ අය මේ පිළිබඳ අවබෝධයක් නැති වුණොත් ඒ අය අනිත් අයටත් අනිත් අය ඒගොල්ලන්ටත් මේ රෝගේ බොහෝ විට කඩ තියෙනවා. ස්ත්‍රී පුරුෂ සම්බන්ධයකදී එක්කෙනෙකුට තිබුණොත් අනිත් එක්කෙනාට යන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳ දැනගෙන සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් මේ රෝගය සුව කරගන්නට පුළුවන්. අනිත් එක තමයි අපි දකිනවා මේක වෛරස් එකක් හින්දා මේ පැපිලෝමා වෛරස් එකක් හැදෙන්නේ. මේ වෛරසය අපි නොදැන සමහර විට ඇති වෙන්න පුළුවන්. ඉතින් බහු ලිංගික සේවනයේ යෙදෙන අයගේ මෙම තත්ත්වය නිසා ඒ වෛරස් එක ඇතුළත යෝනි මාර්ගයේ ඊට පස්සේ ගැප් ගෙල යම් කිසි අසාධාරණයකට ලක් වෙන්නට පුළුවන්. ඒතර මේක නිසා පසු කාලයකදී ගැප් ගෙල පිළිකා හැදීමේ අවදානමක් තියෙනවා. ඒ අවදානම හුඟක් වෙලාවට අපි දකිනවා බහුලව සමාජය තුළ පවතින දෙයක්. ඒසම් සමහර වෙලාවට නොදැන හෝ දැන මෙම රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අවසානයේදී ගැප් ගෙල පිළිකා තත්ත්වයකට පත් වෙන්න පුළුවන් දීර්ඝ කාලයක් ගියාට පස්සේ. ඒ නිසාම දැන් ගැප් ගෙල පිළිකා වළක්වීම එක ක්‍රමවේදයක් විදිහට මේ සඳහා අපිට ප්‍රතිශක්තිකරණයක් ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. දැන්ට ඒක රජයේ නැත්නම් රජිත විශේෂයෙන් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා සහ අපිට පුළුවන් ඒ සඳහා ඒ අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබා දෙන්න. දැනට වැඩසටහන ක්‍රියාත්මක වෙනවා කාන්තාවන්ගේ විශේෂයෙන්ම ගැප් ගෙල පරීක්ෂා කරන්න පුළුවන් DNA පරීක්ෂණය මේ වෛරස් එක තියෙනවා කියලා හඳුනා ගන්න. ඒකම ඒක වළක්වාගෙන රෝගයෙන් ඇති වෙන්න පුළුවන් ගැප් ගෙල පිළිකා වළක්වීම සඳහා ප්‍රතිශක්තිකරණයක් තියෙනවා. ඒ ප්‍රතිශක්තිකරණය විශේෂයෙන්ම තරුණ නැත්නම් යවුවන කාලයේදී ලබා දෙන්න ඕනේ. නමුත් අවුරුදු 35 වෙනකල් කෙනෙකුට ලබා ගන්න පුළුවන් ලිංගික සම්බන්ධතා පැවැත්වීමට කලින් ගත්තොත් එයින් පූර්ණ ආරක්ෂාවක් ලබා දෙන්න හැකියාව තියෙනවා.